බහුතරය තියනවාද ඔයාට බහුතරය තියනවාද කියලා මෙන්න යකෝ රනිල් වික්‍රමසිංහ කියන අය තුන් වෙල කන්න ඕනේ නැද්ද ආ තුන් වෙල කන්න ඕනේ නැද්ද තුන් වෙ උත්තරය දෙන්නේ නැහැ ඇහුවේ බහුතරය තියනවාද කියලා මේ මිනිහා කියනවා අය තුන් වෙල කන්න ඕනේ නැද්ද ආ ඔගොල්ලෝ නිකන් දේශපාලනය කතා කරන්න එපා තුන් වෙල කන්න ඕනේද මෙන්න මේක තමයි රනිල් වික්‍රමසිංහගේ පැටර්න් එක මෙන්න මේක තමයි රනිල් වික්‍රමසිංහ බොහොම අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන කෙනා බොහොම උද්දච්ච අධිකාරීවාදී රැසිස් ස්වරූපේ චරිතයක් කියන එක. ඔය පටන් ගැනීමෙන් ඕක කලේ. ඔන්න හිතලා බලන්න රනිල් වික්‍රමසිංහ යන්න හදන එතනට පාට් එක දාගෙන පුප්පගෙන ඕක තමයි කලේ. ඔය තමයි රනිල් වික්‍රමසිංහගේ ස්වභාවය. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අරගලය තමයි දැන් තීරණාත්මක තැනක අපි ඉන්නවා මේ සටන ඉදිරියට ගෙන යන්න. උපදේශක් විමල් වීරවංශ ඇතුළු ඒ කණ්ඩායමට කියන්නේ විමල් වීරවංශලට කියන්නේ හොටු හූරවනවා නම් හොටු හූරාහං කිරි කනවා නම් කිරිකාහං හොටු හූරන්නේ කිරි කන්නේ දෙකක් බෑ බං. ඈ ඒ කියන්නේ නිකන් අග අපි රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුවක් හදන්නෙත් නෑ අපි හැබැයි හදන ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙත් නෑ. මොකද්ද මං ඒ වඳුරු කුණු හarpේ. ඈ දැන් බොලා මොකද්ද ගන්න ස්ථාවරය? දැන් ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙත් නෑලු රනිල් එක්ක ආණ්ඩුව හදන්නෙත් නෑලු. යකෝ දෙකම එකයිනේ. ඌ මට ගැහුවා මට ඌ ගැහුවා වගේ එකක්. ඌ මට ගැහුවා මට ඌ ගැහන් තියෙන උඹමයි කුටි කාලා තියෙන්නේ වගේ. ආ එක්ක හොටු හූරනවා නම් හොටු හූරාන් කිරි කනවා නම් කිරි ගහන්. අපි බලනවා පාර්ලිමේන්තුවේදී තොපි කොහෙද ඉන්නේ කියන එක. මෙතන කිව්වා වගේ පාර්ලිමේන්තුවේදී බලනවා. මොකද පාර්ලිමේන්තුවේදී කාගේ පැත්තද ඉන්න කියන එක විපක්ෂය ඇතුළු සියලු දෙනාම කාගේ පැත්තද ඉන්න කියන එක බොහොම බරපතල විදියට විනිශ්චය කරනවා. එහෙම නොවේ නම් අර ත්‍රිකුණාමලයේ දූපතටම යන්න වෙයි වැඩි කාලයක් නැතුව. අපි විපක්ෂයේ උන්දලටත් කියන්නේ කවුරු හරි එවුන් ඉන්නවා නම් මේ දේශපාලන ජුදාස් අපි රනිල් වික්‍රමසිංහට කියන්නේ ඉතිහාසයේ දේශපාලන ජුදාස් මේ දේශපාලන ජුදාස් එක්ක ආණ්ඩු කරන්න ඒ ආණ්ඩු කරන්න ඉන්න හිතන යුන්ට වැඩි ඈතක නෙමෙයි දවස අර ත්‍රිකුණාමලයේ දූපතට යන්න. ඒ නිසා අපි මේ අපේ සම්මන්ත්‍රණය අවසන් කරනවා. පැමිණි සියලුම සහෝදරවරුන්ට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ මාධ්‍ය සහෝදරවරුන්ට අපේ ප්‍රණාමය පුද කරනවා. නැවත වතාවක් මේ විප්ලවය ජය ගන්න විප්ලවයක් බවට ප්‍රතිවිප්ලවය පරාජය කරන විප්ලවයක් බවට රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ෆැසිස් යුන්ටාව පරාජය කරන අරගලයක් බවට පෙරලන සටන ඉදිරියට ගෙන යන්න ඉතාම තීරණාත්මක සම්දිස්ථානයකට පැමිණ තිබෙනවා මේ ජන අරගලය විප්ලවය පොදු ජන අරගලය. ඉතාම තීරණාත්මක මොහොතකට පැමිණ තිබෙන අවස්ථාවක මේ මාධ්‍ය සම්මන්ත්‍රණයට පැමිණි ඔබ සියලු දෙනාම සහෝදරත්වයෙන් පිළිගන්නවා. මේ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතන්න නියමිතයි. මේ අරගලේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටින අරගලේ පෙරගමන්කරු සංවිධානයේ සංවිධායක තිලින ලහකුන් සහෝදරයා, එවැගේම මේ වෘත්තීය සමිති අරගලේ නියෝජනය කරන වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම් කරුවෙක්, එවැගේම ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති හා දුම්රිය සේවා සංගමේ ප්‍රධාන ලේකම් DMD අබේරත්න සහෝදරයා. දැන් අපි ඊයේ වන විට දැක්කා අන එකපාරටම නාමල් රාජපක්ෂලට කටට පණ ඇවිල්ලා. නාමල් රාජපක්ෂල රාජපක්ෂ කඳවුරේ අය දැන් මේ දූපත්වාසීන් බවට පත් වෙලා දූපතක නිවාඩුගත කරමින් ඉන්න නාමල් රාජපක්ෂල එකපාරටම ප්‍රකාශන නිකුත් කරනවා මේ ගිනි දැමීම් වලට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් දෙන්න කියලා. බොලේ ඈ එකපාරටම මේකයි කටට පණ ඇවිල්ලා මෙච්චර දවසක් තටම තටම ඉඳලා එකපාරටම කියනවා මේ ගිනි දැමීම් කරපු අයට දඬුවම් දෙන්න කියලා. ඇයි බොලාගේ
gambar ya agamati unani, bolak lagi baik ke gambar ya agamati kerla ini tiennye, ini sa deng khata ta panai villa kian, wah, mek gini tiapu ya unta danduan dihang kela, abole, gini tiapu ya unta danduan den nakaling, gini tian mek ratama prokopa kerapu, tope apocca keindala, thot, abole nama raja pakce, ara selfie kagah. Ara selfie ka kaha anun kaya kaha di golf face yang kela kaya kaha nako da selfie ka kaha ekata anubala diila tope tata ke tope apocca ke maha ke tara indala tope apocca ke nilani maasa indala minisunta bonna diila bebatanta bonna diila menanatar pada deanta bonna diila polu diila minisunga usigana la ulupada la tama sihisun na inne samahar tarunean ge samahar tarunean ge ah ulu wala tak gahala imunisung ge ulu pali la imunisung sihisan wainne tama sihikal panawakne samara ge mole ta ati wisal damage wala dino ema iwaite urukiani ema me prachanda pe mudahera la dora mudahera pe onda danduan den ned patanggan nona danduan den na me prachanda pe danduan den na patanggan nona patanggan nona tope apocca ge patanggan nona maharaja ruang ge patanggan nona kumare ge selfie kagak kami ekat anu balat unna, ekam mulur ratama dekka, ah patanggan none Joni aging, patanggan none Pavitra lagi, patanggan none Rohita Begun Wardana lagi, ah unggem patanggan ragena varella, menikang enggak ta hayya ragena tienne, ah tamungge veiki, ah tamunta kala ekata karan gambar eopat karagatta ne, Ranil Rajapaksa gena gambar eopat karagena, dan gambar agameti vechcha gaman minna mung issarahata villa. Menda mungi sarate villa, eni sahata mai api kianne, me kata mai, me plan B, plan B prati viplave, menda prati viplave aram bela tienne, eni sa, me aragale ina sielu sahodar warunta kianne, plan A asar taguna, eka backfire una, plan A kata mai raja paksi kandaure, Mahinda raja paksi kandaure, me nanata ara pantia isarate dala. Me pada de anta bonna dila ungara me kadagena yanna gilla maino gama gota gama mekata para dila mung hituwa meka samatala kala puluwang wei kiyala tamanta tamange balaya tiyaganna habai balaya tiyaganna beri wenakota ekolange plan B tamai hemadama tamange dugganna rala hemadama Rajapaksa lage damiya hemadama Rajapaksa lage arakshakaya bawata patwela inna Ranil Wickremesinghe mekata dala Ranil Wickremesinghe hara nawata watawak me prativiplavayak aragena villa me aragalaya diyakala harineka tamanta keti kalayak aragena mokada Rajapaksa lage vaikya Rajapaksa gambarya vidiyata inna vaikya den tamange gambarakama pawarala tiyenawa Ranil Rajapaksa gambarakama pawarala අවුරුද්දක් විතර කල්මරමර ඉඳලා නැවත වතාවක් අඬුපඬු දිග හැරගෙන එන්න එක්ක නාමලේ හරි කපුට හරි එක්ක කපුටට හරි නාමලයට හරි නැවත වතාවක් ඔටුනු පළඳන ඒ ප්‍රතිවිප්ලවීය ක්‍රියාත්මක කරමින් තියන්නේ එනිසායි සහෝදර සහෝදරීනි මේ සටනේ ඉන්න සහෝදරවරුන්ට මේ අරගලේ තාම තීරණාත්මක තැනකට අවිල්ල තියෙන්නේ Mega bohama gemburu aragale agbota patte minte minne prati viplavaya keruwa prati viplavaya idiriyata yaddi menna prati viplavaya kriyaatmaka wemin tibenawa samuhuna denna wenawa enisa tamai me Ranil Rajapaksa fascist yuntawa paradawime barapatala aragalayaka me rate sakala vida janatawata pawarei tibenawa sakala vida janatawa mata pawarei tibena aitihasika wagakima Mereka berpatah kumantranya, mereka berpatah pawadi ma. Dengan apa danna? Dedas dahate. Yadde kima apa itu tienna? Dedas dahate. Eba kata hita bujana adi pati beraya. Mahinda Rajapaksa passa petta dorengin alla. Agra mati beraya bawa tepat kala. Merate sialu ma janata, civil sangvidhan, hurtiya wedin. Mesialu de nama kiwa, eka prajatantra virodi beda. Ranil Wickremesinghe, eka kada parlimen te bahutare tibba manusia, elieta dala. Mahinda Rajapaksa passa petta doreng gennapu eka, prajatantra virodi beda. Achara dharmika virodi beda. Ayukti sahagata deyak.
Ensa nawata watawak. Ranil Wickremesinghe de parlimentue bahu terreti ena manusia ada deno ne meka kiela. Odeda eka prajatantra virodhi deyak widiyata dakke. Ensa siyaluma dena kiwwa e prajatantra virodhi wedayata viruddhayi. Wruttiya wedin kiwwa. Dan ada mukad eda 2018 eka 2018 passapetta dorin Mahinda Rajapaksewa genalla bahutareya pennanna beri vechcha Mahinda Rajapaksewa balaya dunna. Dan ada mukadda karala tiyenne 2022 2022 karala tiyenne me parlimentuwata ennavat waram nodunnu Ranil Wickremesinghe kiyala gena parlimentuwatawat enna waram nodunnu me parlimentuwa niyojanayaka karena waran nodunnu janatawa pratiksepa karapu janatawa wisramikawa hitapan kiyala gedara yawapu Ranil Wickremesinghewa passa petta dorin genalla janadhipatiwareya kiyanne janatawa panna damanna satan karana janadhipatiwareya thawaduratath meha janadhipati nemei thawaduratath janadhipati dure hobawanna eyata sujata bhavayak ne janatawage ekagathawayak ne janatawa viruddhawa pella gahila da masa ganak aragala karanne gotabe panna damanna gotabe rajapaksho panna damanna aragala karamin inna mohadaka sujata bhavayak nathi gotabe rajapaksha attanomatika vidihata meka thamai fascist padaya attanomatika vidihata tamange thani matayata janata padanamak nathi janatawata waga nokiyana janata pannala daabu janata pratikshepa karapu manussayekwa passa patta dorin genalla agramaatya durreta tiyana agamathi waraya bawata pat karana mokakda tiyana prajatantrawadi bhavaya meka prajatantra virodhi attanomatika fascist yumtawak hadime wedapiriwala ensa thamai api kiyanne me hadenne Ranil Rajapaksha fascist yumtawa Samae fasis junta apa peraja kerana ke me aragale pradhanam sandistane agbota pat peladiro pradhanam sandistane agbota pat peladiro ensa api kian dedas dahate Mahinda Rajapaksha kusya petenggalah Mahinda Rajapaksha agameti kuma dunna ha samanom me dedas visideke me janadhipati varaya kisindu sujata bhavayak neti janadhipati varaya Kisindu akareka jana padanamak nathi ada laksa 69ak nemei laksa 9ak hoya ganna bae janadhipatiwarya pramukha pohottuwata ehema janatawa pratiksheepa karala tiyena desapalana palantiya ehema desapalana palantiyeka naayakeyekuta janadhipatiwaryata me karana wede prajatantra virodhi adhikari vaadi attanomatika weda ensa me attanomatika wedakin Ranil Wickremesinghewa genalla pihitawana eka agamathi kame janata virodhi weda eka prajatantra virodhi weda enisa thamai me aragalaya wahama parlimentuwedi bahutaraya ganna laasthi wenawa nam api ahanne redi andagena inna ekekuta puluwanda parlimentuwedi me janata virodhi Rajapaksha Ranil yumtawata me fascist yumtawata atussanna Janatawa kiyanne parlimentuwama pallambaeham kiyala. Parlimentuwama janata virodhi kiyala. 2024 tam 2025 tam janatawage ekagathawayak janatawage sammutiyak nehe kiyala. Ehemanam ehema avasthawaka parlimentuwata enna waram nathi. Parlimentuwata enawata tamange pakshayata chandayak ganna beruwa ekka janatawa thorapath karapu ekama chandayakwat nathuwa Pinata patwecha tamange vyavasthawata pawa tamange pakshe vyavasthawa pawa wenas karamin kumantranakari widiyata kuta widiyata parlimentuwata ringapu Ranil Wickremesinghewata agamathi kama deema me rate prajatantrawadayata me rate janatawata gahapu kane pahara me rate janatawata karapu kane pahara enisai api kiyanne me janadhipatiwaryat me pat karagena thiyena eeniya agamathiwaryat me janata virodhi Janata virodhi ensa me ayata kisindu janapadanamak ne me ayata kisindu sammutiyak ne me rate aragala karuwan ekka ensa thamai hama tanama den kiyanne Ranil go home kiyala no deal ki nemei Ranil go home meya deal gahanoy kiyana eka aitihasiko danna deyak ensa meyata deal gahanne pai kiyala nikan toraturu meyata deal gahanne pai kiyala meyat ekka meyata yojana wali deal hariyanne ne
Api samahar wurtiya samiti waling, wai civil sangwidhan walat gyani, dedas dahate viruddha unanam, dedas dahate, ay prajatantra virodhi wedata viruddha unanam, dedas visideke, me kussiya patten aapu, Ranil Wickremesinghata, yojana bahara denna rediyada kenada, yojana bahara denna rediyada kenada, meyata mokadda karanna tiyena, meyata mokadda tiyena sammutiya, meyata mokadda janathawat ekka tiyena sammutiya, meya janathawa virodhiye, janathawa pratikshepa karapu manussayek. මේ ජනතාව කියද්දි රා මා ගෝඨාභය රාජපක්ෂට යන්න රාජපක්ෂ දේශපාලන පැලැන්තියට යන්න මේ පොහොට්ටුවේ නන්නත්තර පාදඩයක් ආණ්ඩු හදන්න එපයි කියලා කියද්දි එහෙම එපයි කියද්දි කිසිම කොන්දේසියක් නැතුව ගිහිල්ලා රෙදි ගලවගෙන ගෝඨාභය ඉස්සරහදී උරුම් දෙනවා ගෝඨාභය ඉස්සරහදී උරුම් දෙනවා දැන් අනිකුත් විපක්ෂ කණ්ඩායම් තම තමන් යෝජනා ඉදිරිපත් කළා තමන්ගේ කොන්දේසි ඉදිරිපත් කළා ඒ කොන්දේසි හැම එකක්ම ඒ ජනතාව මතු කරපු කොන්දේසි ගෝඨාභය රාජපක්ෂ වහාම යන්න ඕනේ ඒක එක කොන්දේසිය ප්‍රධාන කොන්දේසිය වහාම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ වහාම 21 ගේන්න ඕනේ වහාම ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ ඒ වගේම කෙටි කාලයක අන්තර්වාර පාලනයක් ඕනේ මතක තියාගන්න මේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ගොඩනගන මේ ෆැසිස් යුන්තාව කියලා කියන්නේ අන්තර්වාර පාලනයක් නෙමෙයි මේගොල්ලෝ අන්තර්වාරයකට නෙමෙයි යන්නේ මේගොල්ලෝ Tamanට පුළුවන් තාක් මේක දිගට අරගෙන ගිහිල්ලා අන්තිමේදී මේක ගම්බාරය විදියට මේ වෙයිකේ ගම්බාරය විදියට වැඩ කරන රනිල් වික්‍රමසිංහ කුමාරයාට හරි නාමල් කුමාරයාට හරි කපුටු කාක්කාට හරි මේ බලය පවරන්න කරන මේ ව්‍යාපෘතිය මේක කොන්ත්‍රාත් එකක් රාජපක්ෂලගේ කොන්ත්‍රාත්කාරයා රාජපක්ෂලගේ රෙදි අපුල්ලන ගැලවුම් කාර්යය තමයි රනිල් වික්‍රමසිංහ ඓතිහාසිකව මේක අපි අද ඊයේ නෙමෙයි කිව්වේ මේක අපි අද ඊයේ නෙමෙයි කිව්වේ එනිසා අනිත් අය දුන්නා කොන්දේසි අද එක්ක කොන්දේසියකටවත් ගෝඨාභය රාජපක්ෂ හුම්කන් දුන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ඒවට අනුමැතියක් දුන්නේ නැහැ ඒව එක්ක සාකච්ඡා කළේ නැහැ ගෝඨාභය රාජපක්ෂ කියන්න ගත්තා අර දැන් මාධ්‍යවල පළවෙනවා අනිකුත් විපක්ෂය ගියාම ඒගොල්ලන්ගේ පක්ෂයට ඒගොල්ලන්ගේ පක්ෂයට ඇමතිකම් 15ක් දෙන්න ඕනේ. ඕගොල්ලෝ පහක් ගන්න කියලා. කොන්දේසි දාන්න ගත්තා. මොකාද පොහොට්ටුවේ උන්නේ කාණ්ඩු හදන්නේ. පොහොට්ටුවේ 15කට ඇමතිකම් දෙනවට වඩා හොඳයි. විපක්ෂයෙන් බෙල්ල වැලදා ගන්න එක. විපක්ෂයෙන් බෙල්ල වැලදා ගන්න එක. එහෙම කියලා මේක මගහැරලා ඊට පස්සේ කිසිම කොන්දේසියක් නැතුව තමන්ගේ හිතුමතයට මේක තමයි ෆැසිස්ට්වාදයේ ස්වරූපය. මේක තමයි අත්නෝමතිකත්වයේ ස්වરૂපය තමන්ට හිතු මතයට ජනතාවට පිටුපාලා ජනතා විරෝධී ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිහෙකුට අගමැතිකම දෙන එක අගමැතිකම දෙන එක ඒ නිසා මේක තමයි ඊටාම තීරණාත්මක මොහොතක් බවට පත් වෙලා තියෙන්නේ මොකද මේක ඊටාම හොඳින් පේන්න තියෙනවා දැන් මෙය ලෑස්ති වෙයි මේ රනිල් වික්‍රමසිංහ එක්ක කතා කරලා ගියාට පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ එයා සූදානම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යන්න එයා සූදානම් බලය අත්හරින්න එයා සූදානම් විධායක ජනාධිපති ධූරේ බලය අත්හරින්න කියන එක හැබැයි අනිත් අයට කිව්වේ නැහැ අනිත් අයට කිව්වේ නැහැ ඔන්න බලා ගන්න මේක වෙනස අනිත් අයට කියන්නේ නැහැ අනෙක් විරුද්ධ පක්ෂ කණ්ඩායම් යෝජනා කරාම ඒවට එකඟ වුණේ නැහැ ඒ කොන්දේසි වලට එකඟුනේ නැහැ ප්‍රතිචාර දැක්ුවේ නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ මොන කොන්දේසියක්වත් නැතුව කට්ටයි දාගෙන නෙමෙයි යන්න ඕනේ ඈ කට්ටයි නෙමෙයි දාගෙන යන්න ඕනේ ඈ අමුඩ ඇනගෙන ඵලයන් ආ එහෙම ගිහිලා රෙදි ගලවගෙන ගිහිල්ලා එතන ආ මේක බාර අරගෙන එනකොට ඒ ආවට පස්සේ කියනවා එකඟ වුණාට පස්සේ කියනවා මම අත්තරින්නල්ලු ඇයි බයක් නැහැනේ තමන් පල්ලම් බහලා ගියාට ප්‍රශ්නයක් නැහැ ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති වුණාට පස්සේ පල්ලම් බහලා ගියොත් එම ජනාධිපති ධූරේ කවුද අගමැති රනිල් වික්‍රමසිංහ ආයි ඊළඟ පාර මේ ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපති ධූරේ වගකීම් පවරලා ඒක අගමැතිට පාර්ලිමේන්තුවට දුන්නාට පස්සේ විධායක අගමැතියෙක් බවට පත් වෙන්නේ කවුද රනිල් වික්‍රමසිංහ ඔන්න ප්ලෑන් එක ඔන්න ප්ලෑන් B වල කොටස් ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ අවුරුද්දක් විතර මේක ගම්බාරය වගේ මේක ඇදගෙන කියලා රට නැත්තරම නැති කරනවා පස්පතාවක් ආපු මිනිහා මොකද්ද කොලේ මේ දැන් ඉඳන් කියනවා නිකන් මැජික් කාරෙක් වගේ මට පුළුවන් මේ ආර්ථිකය ගොඩනගන්න මට පුළුවන් මේක සුර විමනක් කරන්න මට පුළුවන් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පස්වතාවක් අගමැති වෙච්ච එක පස්වතාවක් අගමැති වෙච්ච එකගේ රෙකෝඩ් එක බලන්න මොකද්ද කලේ
තමන්ගේ ඔළුවේ තියෙන්නේ මර නව ලිබරල් ප්‍රොජෙක්ට් එක. අර නව ලිබරල් මනස්ගත සිහිනය. තාම නව ලිබරල් ලිඳේ ඉන්න ලිම් මැඩියා. මුළු ලෝකෙම මේ නව ලිබරල් වාදය ප්‍රතික්ෂේප කරමින් මේ ධන මේ යුරෝප රටවල් පවා ඇමරිකාව පවා සම්පූර්ණයෙන්ම මේ නව ලිබරල් වාදය පිළිබඳ විවේචනය ගේනවා. American Democratic පක්ෂය ඇතුලේ තියෙනවා. ඒගොල්ලෝ තවතුරටත් කියනවා මේ ආණ්ඩුව අයින් වෙලා ආණ්ඩුව මැදිහත් නොවි වෙළඳපොළට ඕනෑම දෙයක් පවරන නව ලිබරල් වැඩේ මේකට හරියන්නේ නැහැ කියලා. ඒ නිසා bigger government කියන සංකල්පය ගේනවා. හැබැයි තාම රනිල් වික්‍රමසිංහ එන්නේ අර 90 ගණන් වල ඒ ලිම්මැඩි සංකල්පේ නව ලිබරල් සංකල්පේ ඕක තමයි මිනිහට ඕන කරන්නේ හැමදාම. බලය තිබුණත් එකයි නැතත් එකයි අර රිගේනින් ශ්‍රී ලංකා කියලා මගුලක් පටන් අරගෙන මේ රටේ තියෙන සියලුම සුබ සාධනයන් කප්පාදු කරලා දැක්කා. අපි දැක්කන් ළංගමට මොකද්ද කිව්වේ කියන එක ළංගම සේවකයන්ට කිව්වා උඹලට පඩි ගන්න ඕන නම් උඹලා හම්බ කරගනින් කියලා. අන්තිමේදී ළංගමට මොකද උනේ? අද රැට දුවන්නවත් බස් එකක් නැති කරා. ඊට පස්සේ සතුසර මොකද කළේ? අර රවි කරුණානායක දාලා සතුස මොකද කළේ? සතුස සුපර් මාකට් එකක් කළා. සතුස තිබ්බේ සමාජයේ පහළම පන්තීන් වලට සාධාරණත්වය ඉටු කරන්න. පහළ පන්තීන් වෙනුවෙන් වෙළඳපොළත් එක්ක තරඟ කරලා ආ සමුපකාරිය සතුස කියන්නේ වෙළඳපොළත් එක්ක තරඟ කරලා පහළම ජන සමාජයට සාධාරණත්වය ඉටු කරන්න. ඒක නැති කරා. ඒ වයි පුළ දැම්ම. අනේක තමයි දැන් කරන්න ලෑස්ති වෙන්නේ. ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කරලා අපේ යුටිලිටි බිල් එක අන්තිමේදී අපේ වතුර වලට අන්තිමේ අපේ ජලයට අපේ විදුලි බිලට 100%කින් නැග ගන්න යන්නේ. ඔය වැඩේ කරන්න තමයි ඔය වැඩේ ඒජන්තයා ජාත්‍යන්තර ඒජන්තයා තමයි රනිල් වික්‍රමසිංහ. මේක යාගේ පැටිකිරිය. එහෙම කළා ණය අරගෙන මේ ණය උගුල හිර කරවලා ඔය පස්වතාම කළේක. එනිසා තමයි ජනතාව විලෝල දැම්මේ. එනිසා තමයි හැමදාම මේ රනිල් වික්‍රමසිංහගේ මේ ලිම්මැඩි නව ලිබරල් සංකල්පයට එරෙහිව ජනතාව හැමදාම විරුද්ධ වුණේ. මේ සරත් ඕක කරන්නේ මතක තියාගන්න IMF එකට අපි යන්නේ නිකන් වැඳ වැටිලා නිකන් පස්සෙන් යන්නේ නිකන් කුක්ක වගේ. එහෙම ගියාම ලැබෙන ඕනෑම කොන්දේසියක් බාර අරගෙන ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ බදු ටික ගහලා බදු වැඩි කරලා මිනිස්සුන්ගේ ජල බිල වතුර බිල ලාභය ලබන්න කියලා රනිල් වික්‍රමසිංහ හැමදාම හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උගේ අප්පගේ බාප්පගේ කම්පැනියක් කියලා. මේක කම්පැනියක් කරන්න ලාභ ලබන්න කියලා මොනවද කරන්නේ? ලාභ ලබන්න කියලා අපේ සුබ සාධනයන් කප්පාදු කරලා ගිහිල්ලා අන්තිමේදී ජනතාව මත බරපතල පීඩනයක් එල්ල වෙනවා. බරපතල පීඩනයක් එල්ලුණාට පස්සේ ජනතාව අරගලයට එනවා. හැමදාම කළේ ඒක. අන්න එතකොට ආයේ සුදු ඇඳගෙන ආයේ නිකන් හරියට දේශ ප්‍රේමය මතු කරගෙන ඔය කපුටු කාක්කා කෙනෙකුට හරි නාමලේකුට හරි මේකට එන්න ලැබෙනවා. ඕක තමයි ප්ලෑන් එක. මේක තමයි හැමදාම රනිල් වික්‍රමසිංහ කළේ. ඒ නිසා තමයි මේ මොහොතේදී මේ රනිල් රාජපක්ෂ ෆැසිස් යුන්ටාව පරාජය කරන්න ඕනේ කියන්නේ. මේ ෆැසිස් යුන්ටාව පරාජය කරන්න ඕනේ කියන්නේ. දැන් කවුද? කොහමද දැන් රනිල් වික්‍රමසිංහ එනකොට රනිල් වික්‍රමසිංහව බාර ගන්න ගියේ කවුද? අර මාධ්‍ය වල පළගන්නේ වාලුකාරාමේ ගිහිල්ලා මල්වට්ටි දෙන්නේ කවුද? ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු වෙළඳාමේ ඉන්න ඒජන්තයා. අන මාධ්‍ය වල පළ වෙනවා. කවුද දෙන්නේ? ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු වෙළඳාමේ ඉන්න ඒජන්තයා තමයි ගිහිල්ලා දෙන්නේ මල්වට්ටිය. කොහමද විදිය? ඔන්න ඕක තමයි ප්ලෑන් B. ප්ලෑන් B එකේ කොටස්. දැන් මේක මෙහෙවන්නේ කවුද? ජොන්ස්ටන්ලා. මේව වේවන්නේ කවුද? නාමල්ලා. ඒ නිසා තමයි නාමල් බය නැතුව කියන්නේ වහම දඬුවම් දෙන්න ඕනේ. අපි දැක්කනේ පහුගිය කාලේ දඬුවම් දුන්න විදිය පොලිසිය සාගල රත්නායකලව දාලා අන්න උන් තමයි දැන් ඉන්නේ මේ කමිටුවල ඉන්නේ සාගල රත්නායක වජිර අබේවර්ධන පාලිත රංගේ බණ්ඩාර මේ යක්කු ඇමතිකම් දරද්දි අර ඇවන්ගාඩ් කාර්යව ආරක්ෂා කරපු එවුන් උන් එක නිදිලාද පුයෝ රාජපක්ෂලගේ නඩු අනිත් පැත්ත හරෝපුයෝ චෝදනා තිනුන් උන් ගෙවල් වල තියාගෙන හිටියයි කියලා. එහෙම උන් කමිටු දාන හොරා ගැම්මගෙන් පේනහපන් යකෝ. හොරා ගැම්මගෙන් පේනහපන්. දැන් පේනවනේ මෙන්න මංකොල්ලකාරී වලල්ල පාදඩ වලල්ල පොට්ටුවේ පාදඩ වලල්ල තමයි දැන් ආයිවතාවක් ගම්බාරයත් එක්ක එකතු වෙලා ඉන්නේ. රාජපක්ෂගේ වෛක්‍යයේ ගම්බාරයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ නිසා තමයි උන්ගේ කටට පණ ඇවිල්ලා තියෙන්නේ.
හැටනම ලක්ෂයේ මිනිස්සුන්ට මීට වඩා හොඳයි උන්ට උන් එල්ලලා මැරුවනම් මීට වඩා හොඳයි උන් එල්ලලා මැරුවනම් ඈ හැටනම ලක්ෂයේ ඡන්ද ගත්තේ හැටනම ලක්ෂයේ ඡන්ද ගත්තේ මහා බැංකුව කඩපු හොරා මහා බැංකු හොරාව හිරේ යවනවා මහා බැංකු හොරා මහා බැංකු හොරා කියන්නේ යකෝ මහා බැංකු හොරාත් එක්ක මුන් අගමැතිකම් කරනවා මහා බැංකු හොරාව හිරේ දාවි නෑ මහා බැංකු හොරා හිරේ දැමීම කෝකේදත් මහා බැංකු හොරාව ගැන ලුව අගමැති කරලා ඌත් එක්ක මුන් කරනවා ආ ඌත් එක ආණ්ඩු කරන්න යනවා පොහොට්ටු ඒ උන්ට කියන්නේ අනේ අත්තරම 69 ලක්ෂයේ මිනිස්සුන්ට මීට වඩා හොඳයි උන් එල්ලලා මැරුවනම් ලැජ්ජ නැද්ද මේ කරපු වැඩේ රෙදි ගැලවුවා මේ මිනිස්සුන්ගේ ආ පාස්කු ප්‍රහාරයේදී ආ මේක බේරගන්න බැරි වෙච්ච මිනිහා පාස්කු ප්‍රහාරය මගහැරපු මිනිහා අගමැතිකම් කරපු මිනිහා එහෙමයි කනාවේ එහෙම කියලා කියලා මෙන්න යක ඔය කව අගමැති කරලා ආ අපි ජාතික ආරක්ෂාව බාර ගන්නවා අපි ඉඩ දෙන්නේ නැහැ මේ පාස්කු ප්‍රහාරයක කුටව ගැලවෙන්න කියලා කෑ ගහපු ජනාධිපතියා ගෝඨාභය රාජපක්ෂ මෙන්න යක රෙද්දක් ඇඳගෙනද ගිහිල්ලා ඒකට වග කියන්න ඕනේ කියපු එකෙක්ව අගමැති කරුවේ පේනවනේ මුංගේ තියෙන තක්කඩිකම ආ මේක තමයි හැමදාම මේක තමයි රනිල් වික්‍රමසිංහ හැමදාම කරපු සෙල්ලම රනිල් වික්‍රමසිංහ හැමදාම කරපු සෙල්ලම ඒ නිසා මේක තමයි ඊටම තීරණාත්මක මොහොත මේ ලෑස්ති වෙන්නේ මේ විප්ලවය මේක මහා පාවාදීමක් බවට පත් කළා මේ ප්‍රතිවිප්ලවය හරහා නැවත වතාවක් රාජපක්ෂලට එන්න පාර කපන එක රාජපක්ෂලට බලයට එන්න පාර කපන එක මේ රටේ ජනතා විල්ලුවේ සිස්ටම් චේන්ජ් එක මේකද මේ අරගලේ අරමුණ වෙච්ච සිස්ටම් චේන්ජ් එක කියන්නේ අපි අපේ ක්‍රමයේ වෙනස සුසමාදර්ශී වෙනස ඒක නිකන් මේ රෙජීමයක් වෙනස් කරන එක නෙමෙයි මතක තියාගන්න රට මූණ දීලා තියෙන දේශපාලන ආර්ථික අර්බුදය තේරුම් අරගින් නැවත වතාවක් මේ රට බරපතල ණය උගුලකට දාලා දෙත් ට්‍රැප් එකකට දාලා මර උගුලකට දාලා අපේ රටේ ජනතාව මත පීඩාවට පත් කරන ඒ නව ලිබරල් වැඩපිළිවෙල ගෙනහිල්ලා අවසානයේදී මේක බරපතල අරගලයක් බවට පත් කළා ප්‍රචණ්ඩ අරගලයක් බවට පත් කළා රාජපක්ෂලව නැවත බලයට ගෙන එන මේ පිළිකුල් සහගත කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව පොරට බැසි තුමෝත ඉඩාරින්න එපා ආ නික ඇස්බෙන්දුන් ගේනවා ඩොලර් එක අඩු උනාලු ඩොලර් එකේ මිල පහළ වැටුණාලු මතක තියාගන්න ඕනේ මේ රටේ හිටපු නියුජ්ජ මහා බැංකු අධිපතිවරයෙක් ආචාර්ය විජේවර්ධන ඉතාම හොඳ අදහසක් කිව්වා දැන් සති දෙක තුනකට කලින් කිව්වා මතක තියාගන්න ඩොලර් පාලනය කරන්නේ රාජපක්ෂලගේ කළු කඩකාරයෝ කිව්වා ඩොලර් එක පාවෙන එක ඩොලර් එකේ මිල නියම කරන්නේ රාජපක්ෂලගේ කළු කඩකාරයෝ කිව්වා ඩොලර් මිල දීලා ගන්න ඒගොල්ලෝ කිව්වා අපේ බැංකු පද්ධතියට වඩා අපේ බැංකු පද්ධතියට ඉඩ නොදී ඩොලර් මිල දී ගන්න කළු කඩකාරයෝ කිව්වා දැන් ඒ කළු කඩකාරයෝ තමයි මේක මවා පෙන්වන්නේ ආ මේවා මවා පෙන්වමින් අවශ්‍ය කරනවා ඒගොල්ලන්ට මේ ගම්බාරයාගේ පැමිණීම සුජාත කරන්න දැන් මේ කළු කඩකාරයෝ එකතු වෙලා දැන් මේක බූස්ට් කරලා දාලා ලෝකේ ඕනෑම රටක් එකපාර කෙනෙක් පත් වුණාට පස්සේ ඒගොල්ලන්ට සහන දෙන එක ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන එක කරනවා මතක තියාගන්න 2015 මම සියලු රටවල් වලින් උදව් අරගෙන මේක ගොඩ දානවා කිව්වා සියලු රටවල් උදව් කරා 2015 ඇවිල්ලා 2015 ගොඩ දැම්මද ඊට පස්සේ ණයට ගියේ ඒ නිසා මේ ඇස්බෙන්දුම් වලට රැවටෙන එක නෙමෙයි මේ ඇස්බෙන්දුම් වලට නොරැවටි ඍජු සටනකට ලෑස්ති වෙන්න ඕනේ මේ රටේ ජනතාව අරගලේ ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්නේ මේ තීරණාත්මක මොහොත මේක ඉතාම තීරණාත්මක මොහොත බවට පත් වෙලා තියෙනවා මේ විප්ලවේ නිසා මේ අත් නොහැර මේ සටන කරන්න ඕනේ මේ රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ෆැසිස්ට්වාදී ෆැසිස් යුන්තාවට එරෙහිව මේ මර උගුලට එරෙහිව තීරණාත්මක සටනක යෙදෙන්න ලෑස්ති වෙන්න ඕනේ තීරණාත්මක සටනකට යෙදෙන්න ලෑස්ති වෙන්න ඕනේ ඒ සටනට ලෑස්ති වෙමු ඒ සටන අවුලවමු ඒ සටන ඉදිරියට ගෙනියමු ඒ සටනට ජය වේවා කියමින් අපි අපේ මාධ්‍ය සම්මන්ත්‍රණය ඉදිරියට ගෙනියමු